සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව දොළොස් පෝය අතරින් ගැනෙනවා මේ කොසොම් පෝය ඉතා විශිෂ්ටත්වයට ගැනෙනවා. වෙසක් පෝයට සමාන්තරවම කොසොම් පෝයත් වැදගත් වෙනවා. කොසොම් පෝය විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයෙහි දසදහසක් ලෝක ධාතුවල දෙවි බමුන් රැස් වී පැවැත් වූ මහා සමය දේශනයට හේතු දවසක් කොසොම් පෝය. ඒ දවස ආචාර්ය දිනයක්. එවැගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවා ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ පිහිටුවා වදාළ දවස කොසොම් පෝය දවස. මේ වාගේ විශිෂ්ට කාරණාවලින් පූජනීයත්වයට පත් වූ කොසොම් පෝය දවසයි අද අපට උදා වී පවතින්නේ. එනිසා අපි මේ පොසොන් පෝය දවසේදී අපේ චිත්තසංතාන බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනවාගෙන එවාගේම ප්‍රසාදයට පමුණවාගෙන අපේ මේ ධර්මයට සවන් දීමට සූදානම් වීම වැදගත්. සද්ධර්ම වර්ෂා වැඩසටහන ඔබට ධර්මාලම්බන ප්‍රීතිය ඇති කරවන සරු සංවාදයක්. මෙතැන් පටන් මේ නිර්වාණගාමී සංවාදයේ මෙහෙයවීම සඳහා අපි ගෞරවයෙන් ඇරයුම් කර සිටින්නේ පූජ්‍ය නාගපුකුණේ අරියසීල ස්වාමින් වහන්සේටයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පටවිකසින ආපෝකසින දෙක ගැන දැනගත්තා. අද දින තේජෝකසින භාවනාව ගැන විස්තර අසා ගන්නට කැමතියි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සමත භාවනා 40ක් සඳහන් වෙනවා. එයින් ප්‍රධානත්වයේ දරනවා දසකසින භාවනා. මේ දසකසින භාවනා තුරෙන් පටවිකසින ආපෝකසින කියන භාවනා දෙක ගැන මීට පෙර සාකච්ඡාවට යෙදුණා. අදාපට ඉදිරිපත් වී තිබෙනවා තේජෝකසිනේ සම්බන්ධව සාකච්ඡාව. තේජෝකසින භාවනාව සඳහා ගනු ලැබෙන්නේ සම්මුති වශයෙන් ගින්දර අරමුණු කිරීම. එය හඳුන්වන්නේ තේජෝ කියලා. එකට නොයෙක් වචන තියෙනවා. අග්ගි කියනවා, ජාත වේද කියනවා, තවත් නම් මේකට තියෙනවා පාලි භාෂාවේ. නමුත් බහුල වශයෙන් කාටත් පුරුදු වචනේ තමයි තේජෝ තේජෝ කියන වචනේ. කසින කියන තේරුමත් අපි නැවත නැවත මතක් කළ යුතු වෙනවා. කසින කියලා කියන්නේ යම්කිසි දෙයක් සම්බන්ධ සියල්ලයි. බුද්ධ වචනේ සඳහන් වෙනවා බුද්ධෝති කිත්තයන්තස්ස යස්ස කායේ භවති ආක් පීති වරමේ වෙහි සාපීති කසිනේන ජම්බුදීපස්ස කියන දේශනාව. ඒ කියන්නේ බුද්ධ කියන මේ වචනේ සිහි කරනකොට යම් ප්‍රීතියක් පහළ වෙනවා නම් ඒ කියන්නේ කුසල ප්‍රීතියක්. එහි ආනිසංසය හඳුන්වනවා කසිනේන ජම්බුදීපස්ස වරමේව. මුළු මහත් දඹදිවතලේ සම්පත්තවට වඩා උතුම්ය කියලා. එතන කසින කිව්වේ මුළු මහත් ජම්බුද්දීපේ. ඒ වගේ මේ තේජෝකසින කියලා කියන්නේ මුළු තුන් ලෝකයේම තේජෝ ධාතුව හැටියට සලකා ගැනීමයි. සියල්ලම තේජෝ. මෙන්න මේක නිසා මේ තේජෝ කසින භාවනා සම්බන්ධවත් අපි පැහැදිලි කරගන්නටම ඕනේ. තේජෝකසින භාවනාවේදී අරමුණු වශයෙන් අපට එන්නේ ඔය කියන තේජෝ කියන ගින්දරක්. ඒ ගින්දරේ තියෙනවානේ
තේජෝ ධාතු කියලා පරමාර්ථ ධර්මයකුත් ඒක නෙමෙයි අරමුණු කරන්නේ සම්මුතිය. ගින්දර ගින්දර කියන තේජස තේජස කියන සම්මුතිය. මේ සම්මුතිය උඩ තමයි චිත්ත සමාධිය ධ්‍යාන භාවයට වැඩෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධව තවත් කියන ඉදිරිපත් කරන ප්‍රශ්න අනුව අපි සාකච්ඡා බලමු. ස්වාමීන් වහන්සේ තේජෝ කසින මණ්ඩලය හදාගන්නේ කෙසේද? තේජෝ කසින භාවනා වැඩිමිටත් කසින මණ්ඩලයක් අවශ්‍යයි. දැන් පඨවී කසිනේ හදන හැටි සාකච්ඡා වුණා. ආපෝ කසින මණ්ඩලය හදාගන්න හැටි කියුණා. ඒ වගේම මේ තේජෝ කසිනේ සඳහාද කසින මණ්ඩලයක් අපට අවශ්‍ය වෙනවා. හැබැයි ළඟ ළඟ ආත්ම භාවයකදී මේ කසින භාවනා තේජෝ කසින භාවනාදී පුරුදු කරපු අයට මණ්ඩලයක් නැතුව වුණත් ස්වභාවික ගින්නක් දැක්ක ගමන් මේ කසින භාවනාව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. සමහර විට දැන් භික්ෂූන් වහන්සේලා පාත්‍ර සකස් කරන ගින්දරක් තියෙනවා පාත්‍ර පුච්චන ගින්න. ඒක බලාගන්න පුළුවන්. එම නැත්නම් පහනක් දැල්වුවා පහන් සිලුව බලාගෙන තේජෝ කසින වඩන්න පුළුවන්. උදෑසනම ඉර උදා වෙනවා දැකලා සූර්යාගේ තියෙන තේජස බලාගෙන තේජෝ කසින භාවනා වඩන්න පුළුවන්. ලෞකින්නක් තියෙනකොට ලෞකින්නෙන් ඇති වෙන ගිනි දැල් අරමුණු කරගෙන තේජෝ කසින වඩන්න පුළුවන්. එවැගේම ආහාර පිසින වේලාවක දර ලිපකින් එතන තියෙන ගින්දර අරමුණු කරගෙන තේජෝ කසින වඩන්න පුළුවන්. දැන් රංකරුවන් විසින් සත්තරන් හුණු කිරීම සඳහා දල්වන ගින්න බලාගෙන තේජෝ කසින වඩන්න පුළුවන්. ගින්නතුන් අහලත් ඇති පූර්ව ජාතියක ආත්ම 500ක් රංකරුවෙක් ව සිටි කෙනෙක් අපේ සරුවත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් හැටියට පැවිදි වුණා. ඒ ස්වාමීන් වහන්සේ තරුණයි. බොහොම ලස්සන ශරීරේ. එනිසා සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේට දුන්නේ භාවනා වශයෙන් අසුබ භාවනායක සාර්ථක වුණේ නෑ මාස 4ක්. පස්සේ බුදුරජාන් වහන්සේ වෙත එක්කරගෙන ගිහින් බාර දුන්න ස්වාමීනි මෙන්න මේ නම මාස 4ක් අසුබ භාවනා වැඩුවා කිසිම අර්ථයක් වුණේ නෑ. භාග්‍යතුන් වහන්සේ විසින් සුදුසු කමඨහනක් දෙනවා නම් මැනවි කියලා. සරුවක්යන් වහන්සේ වදාළා එනම් හවස එන්නකෝ. හවස මේ නම රහත් වෙලා කියන්න පුළුවන්. එවගේම උදෑසන පින්දපාත චර්යාවේ කටයුතු නිමම භාග්‍යතුන් වහන්සේ දුන්නා රතෝ පාට නෙළුම් මලක්. නෙළුම් මලක් දීලා කුටිය පිටපැත්තේ තියෙන වැලි ගොඩක් ඒ වැලි ගොඩ වල තියෙන බලානින්දා කිව්වොත් ඒක බලානින්න කොට උන්වහන්සේට අත් වශයෙන් තේජෝ කසින සමාපත්‍ය වැඩුණා. ඒ අරමුණු කරගෙන ධ්‍යාන වඩලා විපස්සනා වඩලා මේ මොහොතේම අරහත්ත්වයටපත් වුණා. මේ වාගේ පූර්ව ජාතිවල තේජෝකසින පුරුදු කරපු අයට ගින්නක් දැකීමෙන් ඒ අරමුණු කරගෙන මේ තේජෝකසින මණ්ඩලයේ නැතුවත් භාවනා කරන්න පුළුවන්. මේක හදාගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ හොඳට පර ඇති දැව කුඩාවට ඉරාගෙන නැත්තම් පලාගෙන වේලලා ඉතා ඉක්මනින් නොනිවෙන හැටියට ගිනිමැලයක් හදාගන්නවා. ගිනිමැලයක් කියවට විශාල ගිනිමැලයකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ පාත්‍ර පුච්චන ගිනිමැලයක් වාගේ ගින්නක් හදාගන්නවා. ඒ ගින්නටයි තමන් ඉන්න ආසනයටයි අතර කලාලයක් හරි නැත්නම් ශක්තිමත් ඝන රෙද්දක් හරි එහෙම නැත්නම් සමක් හරි තිරේ හැටියට තියාගෙන මැද්දේ කවාකාරයක් හදාගන්න ඕන එක්වියක් හතරඟුලක් කියන විස්කම්භය ඇති විදිහට. ඒ කියන්නේ අඩියක් පමණ විස්කම්භය තියෙන හැටියට රවුමක් කපා ගන්නවා. අපාගෙන ඒ රවම තුලින් අරගෙ දැල්වෙන ගිනි දැල් අරමුණු කරන්නට ඕනේ. ඒ ගිනි දැල් අරමුණු කිරීමේදී ගිනි දැල්ලේ පාට ගැන හිතන්නේ නැහැ. ගිනි දැල්ෙන් නික්මෙන දුමාන ගැන හිතන්නේ නැහැ. ගින්නේ තියෙන රස්නිය ගැන හිතන්නේ නැහැ. ගින්නේ අළු ගැන හිතන්නේ නැහැ. ඒ මොනවාක්වත් නැතුව අර ගින්න අරමුණු කරගෙන තේජෝ 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 කියලා වචනේ හරි තේජෝ කසිනම් කියලා හරි ඇහෙන් බලාගෙන වචනින් සජ්ජායනා කරමින් භාවනා කරනවා. ඇහැ පියාගෙන හිතින් ආවර්ජනා කරනවා. මේ විදිහට බොහෝ වේලාවක් කරමින් ඒ කර්මුණ ගන්නට පුළුවන්. සමහරුන්ට අර මුලින් සඳහන් කළා වාගේ දැල් වෙන පහන් සිලුව බලාගෙන පුළුවන් කසින මණ්ඩලයේ නැතුවත් තේජෝ කසින වඩන්න. පින්නතුන් අහලා ඇති උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන මහා පින් ඇති උත්තමාවක්. එතුමි අපේ බුදු සසුනේ ඉර්ධිමන්තිනියන්ගෙන් අග්‍ර වුණා. අග්‍ර ශ්‍රාමිකාවන්ගෙන් දෙවන්නා වුණා. එතුමිය
උපෝසත දවසේ පෝය කිරීමට සංඝයා රැස් වෙනතුරු උපෝසත මාලිකේ ඇමදලා දැල්ලෝ පහන්සිලෝ බලානි හිටියා. පහන්සිලෝ බලානි සිටීමේ දෙතුමේත තේජෝකසින ප්‍රතිභාග නිමිත්ත 15 එතනම ධ්‍යාන සමාපatti 15 විපස්සනා වඩලා අරිහත්ත්වයටපත් වුණා. මේ පූර්ව ජාතවල පුරුදු කරපායට බොහොම ලෙහෙසි වෙන හැටි. අපි ලංකාව ඇදී කියා සිතුල්පව් වෙහෙර ඉන්දගුත්ත කියන ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේ අර වාගේ උපෝසථාගාරයේ පහන්සිල්ව බලාගෙන තේජෝ කසන මෙනෙහි කරනකොට තේජෝ කසන ප්‍රතිභාග නිමිත්ත 15 ඒ ආරමුණු කරගෙන ධ්‍යාන උපදවාගෙන අරිහත්ත්වයටපත් වුණා. ඔය වගේම අපේ ලංකාවට බුද්ධ ශාසනය දායාද කොට වදාළ පූජ අති පූජනීය මහරහන්ත මිහිඳු මහරහතන් වහන්සේ දෛදුණ දවසේම උපෝසත මාලකයෙහි සීමා මාලකයෙහි උපසම්පදාව ලැබුවේ. ඒ උපසම්පදාව ලැබෙන වේලාවේ පහන් දැල්ල බලානිඳලා උන්වහන්සේටත් අර වගේම කසින සමාපatti 15 ධ්‍යාන වඩා ඒ මොහොතේම සෞකලස් නැස අරහත්ත්වයට පත් වූ බව සඳහන් වෙනවා. මේක පෙර පෙර ජාතිවල සමීප ජාතිවල කසින භාවනා වඩා තියෙන අයටයි මේ විදිහේ ලැබෙන්නේ. එනිසා අප විසින් පෙරහුරුව ලැබන අය විසින් මේ විදිහට කසින මණ්ඩලේ හදා ගන්නට ඕන. ඒ කියන්නේ අර ශක්තිමත් හර ඇති දව සම්පාදනය කරගෙන ඒකෙන් ගිනි මැලයක් ගහගෙන ඊට මෙහායින් කඩතුරාවක් ඇදගෙන ඒ මැද්දෙන් කවාකාර සිදුරක් ඇති කරගෙන ඒ සිදුර මැද්දෙන් අර විදිහට තේජෝකසිනං කියන මානසිකාරයෙන් භාවනාව පටන් ගන්නවා. මේ විදිහටයි මේ කසින මණ්ඩලේ හදාගන්න උපදෙස් ලැබී තිබෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, තේජෝකසින මණ්ඩලය භාවනාවට තබා ගන්නේ කෙසේද? ඒ සඳහා ආසනය හදාගන්නේ කෙසේද? තේජෝකසින භාවනා වැඩිමතත් අර විදිහටම ආසනය හදාගන්න ඕන බලන්නට ඕන මණ්ඩලය. ඒ කියන්නේ දැන් තේජෝකසින කිව්වා මේකේ රශ්නයක් ඈතටත් එනවා. ඒ නිසා රශ්නේ වදින්න නැති මට්ටමට ඈතින් ඉන්න එක වැදගත්. දැන් වෙනත් කසින භාවනා කරනකොට කසින මණ්ඩලයට රියන් දෙකහමාරක් මේ අතරේ තියෙන හැටියට වාඩි වෙන්නට ඕන. තමන්ගේ පිටිකෙළවරේ ඉඳලා ආසනේ ඉඳලා තියන් දෙකහමාරක දුරින් තියෙන්නට ඕන. ඒ කියන්නේ අඩි 3කුත් අඟල් 9ක දුරින් තියෙන්න ඕන. තේජෝ කසින වඩනකොට ඊට වඩා ටිකක් දුරින් තියෙන්නට වෙනවා. ආසනේ පනවා ගැනීම අර වාගේම වඩා උස නැති, ඒ කියන්නේ අඩියක් පමණ උස ඇති ආසනයක් තමයි හදාගන්නට ඕන. පාදක පහසුවෙන් බිම තියාගන්න පුළුවන් හැටියට. ඉතින් මේ විදිහටයි ආසනේ පනවා ගන්න, උඩුකය කෙලින් තබාගෙන අර කවාකාරව තියෙන සිදුරෙන් තේජෝ කසිනේ අරමුණු කරන්න පුළුවන් හැටියටයි. මේ විදිහටයි ආසනය හදා ගැනීම සහ ඒ කියන්නේ හේම තැනක අපි මේ මණ්ඩලය හදා ගන්නකොට විවේක ගහක් මුල හරි විවේක මඩුවක හරි හදා ගන්නට ඕනේ, ශාලාවක හරි. මොකද බොහෝ සෙනඟ මැද්දේ මේක කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා විවේක තැනකයි මේක හදාගෙන ඒ විදිහට බලන්න. ස්වාමීන් වහන්ස, තේජෝ කසින භාවනාවට පළමුව කළ යුතු පූර්ව කෘත්‍ය කෙසේද? තේජෝ කසින භාවනාවට පූර්ව කෘත්‍ය වශයෙන් කලමියෙන් සීලය පිරිසිදු කර ගන්නට ඕනේ. අජ්ජත් බහින්දා අර වත්තු විසද කිරීතාව කියන පිරිසිදු බව ඇති කර ගන්න ඕනේ. ශාරීරික වශයෙන් පිරිසිදුකම භික්ෂුන් වහන්සේ නමක් නම් ඉසගෙස් බාගෙන නියපොතු බාගෙන එවාගෙම සම්පහස් වෙලා ශාරීරික වශයෙන් නියස් පිරිසිදු බවක් ඇති කර ගන්නට ඕනේ. සිවුරු සෝදාගෙන පඳු පවාගෙන තියාගන්නට ඕනේ. එවාගෙම ශරීරයේ දොස් සමනය වෙන හැටියට උද්ධ විරේචන අදෝ විරේචන නස්ස කර්ම ආදීකින් ශරීරය සැහැල්ලු කරගෙන තියෙන්නට ඕනේ. ඒ ටිකෙන් කියනවා ආධ්‍යාත්මික වස්තු විසද ක්‍රියාස්තාව කියලා. ඒ හැඳ තමන් වාඩි වෙන තැන, තමන් සැතපෙන තැන, ඒ ඇඳ ඇතිරිලි කොට මෙත් ඔක්කොම පිරිසිදු කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමන් වාසය කරන තැන, මේ ගෘහය නැත්තම් කුටිය, ආවාසයේ ලඟුන්ගේ පිරිසිදු කරගන්න ඕනේ. වටපිටාව ගෙමිඳුල් පිරිසිදු කරගන්නට ඕනේ. මේ විදිහට බාහිර පරිශුද්ධත්වයත් ඇති කරගන්නටම ඕනේ. ඒ ඔක්කොම කූරු කුරුතේ හැටියට හඳුන්වනවා. ඊළඟට ආසන පනවා ගැනීමත් වාඩි වීමත් නැගිනහිර බලාගෙන වාඩි වෙන්න පුරුදු වෙන්න ඕනේ. සේ බැරිම නම් උතුරු දිසා බලාගෙන වාඩි වීම වැදගත්. ඊළඟට තමන් භාවනාවට වාඩි වෙලා සීලයෙන් පන ආවර්ජනා කළ සීලෙන් සම්පහන්සනයක් සිතේ සතුටක් ඇති කරගන්නට ඕනේ.
ඊළඟට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ යම් පමණක් මෙනෙහි කරලා බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ජීවිතය පූජා කරන්නට ඕනේ සමාව ගන්නත් ඕනේ ඊළඟට ආචාර්යයන් වහන්සේට ජීවිතය පූජා කරලා සමාව ගන්නට ඕනේ ඊළඟට මෛත්‍රී භාවනා ස්වල්ප වේලාවක් වඩන්නට ඕනේ පිළිකුල් භාවනාව ස්වල්ප වේලාවක් වඩන්නට ඕනේ මරණානුස්සතිය ස්වල්ප වේලාවක් වඩන්නට ඕනේ මෙසේ මේ බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණ සති කියන සතර විනාඩි 10ක් පමණ කෙටි වේලාවක් තුල වඩලා ආරක්ෂාව හදා ගන්නට ඕනේ මේකට කියන්නේ චතුරාරක්ෂක භාවනාව ඊට පස්සේ අදිෂ්ඨාන කරගන්න ඕනේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ධ්‍යාන විපස්සනා මාර්ගඵල නිවනට උපකාර කළ කුලිශ්‍රේ කරගත් මේ භාවනා මාර්ගයයි මං අනුගමනය කරන්නේ එනිසා මගේ මේ උත්සාහය මගේ මේ භාවනා ප්‍රතිපදාව මට සියලු කෙලෙසුන් නැසලා යටපත් කරගෙන ධ්‍යාන සමාපත්‍ය උපදවාගෙන එයින් නොනවති විපස්සනා වඩලා මාර්ගඵල නිවන් ප්‍රතිලාභ කර ගැනීම පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානය කරගෙන අර තමන්ගේ ශරීරයේ දැඩි ලෙස වීර්යයෙන් කිටි කිටි ගන්න තරමට තද කරගන්නේ නැතුව එවැගේම ලිහිල් කරගන්නේ නැතුව මධ්‍යම ප්‍රමාණය වීර්යයෙන් වාඩි වෙන්නට ඕනේ කුඩුකය කෙලින් තබා ගන්නට ඕනේ ඇස් දෙක තදේට පියන්න සුදුසු නැහැ තදේටම අරින්න සුදුසු නැහැ කඩපතකින් මූණ බලන්නේ යම් විදිහකින්ද නෙද්දකින් ඒ මට්ටමට ඇස් දෙක තබා ගන්නට ඕන එහෙන් බලනකොට එහෙන් බලාගෙන මේ භාවනාව කරන්න ඉස්සර වෙලා එහෙන් බලාගෙන තේජෝ කසිනේ මෙනෙහි කරනවා ඊළඟට හිතින් බලාගෙන හිතින් මෙනෙහි කරනවා මේ විදිහට මේ භාවනා කරන්නට ඕන මේ ටික තමයි භාවනාවේ පුරු කුරිතේ හැටියට අපි අනුගමනය කළ යුතු වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්ස තේජෝකසින මණ්ඩලයේ අරමුණු කරන්නේ කෙසේද තේජෝකසින මණ්ඩලයේ අරමුණු කරන්නේ තරවාගේ දැන් මේ කඩපතකේ මූණ බලන කෙනෙක් ඇහැ ගොඩාක් දල්වන්නේ නැහැ පියන්නේ නැහැ සම මට්ටමට හැතියාගෙන බලන්න වගේ තමයි කසනේ දිශා බලන්නේ ඒ බලනකොට අරවාගේ ඒ ගින්නේ දැල්වෙන ගින්නේ පාට බලන්න සුදුසු නැහැ නිල් පාටද රතු පාටද ඒවා බලන්න අවශ්‍ය නැහැ ඊළඟට ඒකෙන් දැල්වෙන විහිදෙන දුමානි ගැන හිතන්නට අවශ්‍ය නැහැ ඒකේ තියෙන රස්නේ ගැන හිතන්න අවශ්‍ය නැහැ ඒවා කිසිවක් හිතන්න නැතුව සම්මුති සත්‍යයේ පිහිටා තේජෝ කසිනං තේජෝ කසිනං තේජෝ කසිනං කියන වචනේම හෝ තේජෝ 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 කියන වචනේ හෝ භාවිතා කරමින් කසින මණ්ඩලයේ අරමුණු කරන්නට ඕනේ අර මුලින් ඇහෙන් බලාගෙන වචනින් කියවනවා ඒ වචනින් කියවනකොට තමන්ව පමණක් ඇහෙන්නයි මේ කියවන්නේ ඈතට ඇහෙන්නේ කියවන්නේ නැහැ ඊළඟට ඇහැ පියාගෙන හිතින් කියවනවා හිතින් කියවනකොටත් ඉක්මන් නොවී පමා නොවී බොහොම සාන්තව හිතින් මෙනෙහි කරන්න පුරුදු වෙන්නට ඕනේ ඒ විදිහටයි කසින මණ්ඩලයේ අරමුණු කරන්නේ ස්වාමින් වහන්ස තේජෝ කසින භාවනාවේ පරිකර්ම නිමිත්ත උග්ඝා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත දැනගන්නේ කෙසේද තේජෝ කසින භාවනා වඩන්නාගේ පරිකර්ම නිමිත්ත වශයෙන් කියනු ලබන්නේ මේ හදාගන්න භාවනා අරමුණයි ඒ කියන්නේ දැල්වෙන ගිනිසිලුවයි දැල්වෙන ගිනිසිලුව පරිකර්ම නිමිත්තයි පරිකර්ම නිමිත්ත අරමුණු කරගෙන ඇහෙන් බලාගෙන වචනෙන් සජ්ජානා කරමින් සිට සිතින් බලාගෙන සිතින් මෙනෙහි කිරීමේදී ඒ තේජෝ පරිකාරම නිමිත්ත වගේම නිමිත්තක් ඇහැට පේනවා වගේ හිතට පේන්න පුළුවන්. ඒ හිතට පේන්න පුළුවන් නිමිත්තද කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඒ උග්ඝා නිමිත්තේ තේනවා වෙනසක්. ඒ කියන්නේ දැල්වෙන ගිනිසිල්ලුවේ සෙලවීම පේනවා. සමාධියට ඒකේ වර්ණය පේන්න පුළුවන්. ඒ වගේම අලු දුමානේ මේවා පේන්න පුළුවන්. නමුත් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒවා අර හැට පෙනිච්ච හැටියටයි හිතට පේන්න පටන් ගන්නෙ. හිතට පේන මේ අරමුණට කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඒ උග්ඝා නිමිත්ත අවස්ථාවේ හිතේ සමාධියක් ඇති වෙනවමයි. ඒ සමාධියේ පරිකර්ම සමාධි හැටියටයි හඳුන්වන්නේ. පරිකර්ම සමාධි කියන්නේ මේ පළවෙනි පියවර. ඒක ගැඹුරු සමාධියක් නෙමෙයි. ඒ කියන්නේ මුළු සරුවාංගයේම වතුරේ ගිලී ඉන්නා වාගේ සිසිලක් දැනේවි. ඒ වගේම හිරිවැටල වාගේ දැනේවි. වාඩි වෙලා ඉන්නවාද අහසේ ඉන්නවාද කියලා කිසිවක් නොදැනී යාවි. ශරීරයේ කිසිවක් දැනෙන්නේ නැති වේවි. මෙන්න මේ ලක්ෂණ ඔක්කොම තියෙනවා පරිකාරම සමාධි කියන අවස්ථාවර උග්ඝා නිමිත්ත ලැබෙච්ච වෙලාව.
ඒ උග්‍රහ නිමිත්ත ඒ විදිහටයි ආරමුණු වෙන්නේ. ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථාව ඊට වඩා විශේෂයි. ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ මේ උග්‍රහ නිමිත්ත නොනැසී පවත්වාගෙන නැවත 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 ඒ භවනා මෙනෙහි කිරීමේදී ඒ පරිකරම නිමිත්තට වඩා උග්‍රහ නිමිත්තට වඩා බොහෝම ප්‍රසන්න ආලෝකයක් මේ ප්‍රතිභාග නිමිත්ත වශයෙන් පහළ වෙනවා. ඒ කියන්නේ විශාල රත් කම්බලියක් වාගේ බොහෝම ප්‍රසන්නයි. ඒ වගේම සත්තරණයෙන් කළ වටාපතක් වාගේ බොහෝම ප්‍රසන්නයි. ඒ වගේම ස්වර්ණමය කැඩපතක් වාගේ බොහෝම ප්‍රසන්නයි. ඒ ප්‍රසන්නයි කිසිම චංචල බවක් නැහැ. බොහොම නිශ්චලයි. බොහොම මේ ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒ වෙලාවේ හිතේ සමාධිය අරපණා ප්‍රබලයි. ඒ වෙලාවේ ප්‍රබල වුණේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. විස්කම්බණය වෙනවා. ඔබාත වෙනවා. ඊළඟට ධ්‍යානාංග පහක් එතනම සම්පූර්ණ වෙනවා. කුසල විතර්ක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල ඒකාග්‍රතා, සුඛ කුසල ඒකාග්‍රතා කියන පහ. ඒ කියන්නේ නැවත 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 ඒ ප්‍රතිභාග නිමිත්තට හිත යොමු කරනවා. ඒකට කියනවා විතර්ක කියලා. නැවත නැවත ඒ ප්‍රතිභාග නිමිත්තේම හිත හසුරුවනවා. ඒකට කියනවා විචාරය කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත කෙරෙහි හිතේ මනා පුදුම පිනවීමක් ඇති වෙනවා. ඒකට කියනවා ප්‍රීතිය කියලා. ඒ නිසාම සිතට ගතට පුදුම සාත ස්වභාවයක් සුවයක් ඇතිවෙනවා. එකට කියනවා සුඛය කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත හැරෙන කිසියම් නිමිත්තක් දිහා අරමුණක් දිහා හිත දුවන් නැති නිසා එකට කියනවා ඒකාග්‍රතාව කියලා. ඔය විදිහට විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. මෙන්න මේ අවස්ථාවට කියනවා උපචාර සමාධි කියලා. ඒක ලැබුණේම අර ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙනයි. හැබැයි මේ ප්‍රතිභාග නිමිත්ත ලබනවා කියන එකත් දුෂ්කරයි. ඊටත් මුලින් උග්‍රහ නිමිත්ත ලැබීම දුෂ්කරයි. නමුත් මේවා ගැන පසුබට නොවි මේක නම් නෛර්යානික ප්‍රතිපදාවක් කියලා විශ්වාසවන්තව අධික වීරියක් නැති ලිහිල් වීරියක් නැති මධ්‍යම වීරියෙන් යුතුව මනා සිහිය මනා නුවණ පිහිටුවාගෙන භවනා කිරීමේදී මේ කියන උග්ගහ නිමිති ප්‍රතිභාග නිමිති දැක ගන්න ලැබෙනවා ප්‍රතිලාභ කර ගන්න ලැබෙනවා ඒ කියන ආස්වාදයෙන් විඳ ගන්න ලැබෙනවා. ස්වාමීන් වහන්ස තේජෝ කසින ආලෝකේ වඩන්නේ කොහොමද? යම්කිසි යෝගාවචරයෙකුට මේ ප්‍රතිභාග නිමිති තේජෝ කසින ප්‍රතිභාග නිමිති ලැබුණා නම් ඒක ස්ථාවර කරගන්නට ඕනේ. ඒ මොකද කාරණේ මේක නිමිති ලැබෙනකොට ඇතම් යෝගාවචරයන් පුදුම විදිහට මේ උදම් වෙනවා. උදන් වෙලා එකට ඇලෙනවා. ඇලෙනකොට එහෙම පිටින් මේක නැති වෙනවා. එහෙම නැති නැවි තියෙන අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒකේ අදිෂ්ඨාන කරගෙන ඒක විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක්, විනාඩි 30ක්, විනාඩි 45ක්, පැයක්, පැයකමාරක්, පැය දෙකක් ඔය වගේ දිග වේලාවක් නොනැසී පවත්නා ලෙස පුරුදු කරන්න ඕනේ. ඒකට කියනවා නිමිත්ත වසීභාවය කියලා. ඒ කියන්නේ හොඳට ඒක කල් පවත්වා ගන්න අදිෂ්ඨාන කරගන්න තෝරන පුරුදු වෙන්න ඕනේ. ඒකෙන් කරන්නේ ඒ උපචාර සමාධියේ නොබිඳී පවත්වා ගැනීමේ පුළුවන්කමයි. එසේ පුළුවන් වුණාට පස්සේ මේ ප්‍රතිභාග නිමිත්ත වඩන්න තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙකුට ධ්‍යාන වඩන්න ඉස්සර ඒ ආලෝකයේ පතුරවන්න පුළුවන්. සමහර කෙනෙක් ධ්‍යාන වඩලා ධ්‍යානයෙන් නැගිටලා ආලෝකයේ විදුවනවා. ඒ දෙආකාරයෙන්ම පුළුවනි වඩන්න. නමුත් බොහෝ සෙයින් ආචාර්යෝ අයන් වහන්සේලා ප්‍රකාශ කළා තියෙන්නේ ධ්‍යාන වඩන්න ඉස්සර මේ ආලෝකය පැතිරවීම ගැනයි. ඒක කරන්න එකපාරට පතුරවනවා නෙමෙයි. අනුපිළිවෙලින් පැතිරෙන්නට පතුරවන්නට ඕනේ. දැන් තමන්ට ලැබුණු මේ ප්‍රතිභාග නිමිත්ත එක් වියත් හතරමුලක් තරම් ප්‍රමාණය නම් ඒ කියන්නේ මේ අඩි එක තරම් විස්කම්භය යැති රවුමක් නම් ඒ රවුම අඟලකින් විශාල වේවා උඩින් යටින් සරසින් විශාල වේවා කියලා පැතිරේවා කියලා අදිෂ්ඨාන කරනට උන අඟලකින් වැඩි වෙනවා. ඒ ආලෝකයේ ප්‍රතිභාග නිමිත් ආලෝකයේ වියතකින් වැඩි වේවා කියලා අදිෂ්ඨාන කරනකොට උඩින් යටින් සරසින් වියතකින් වැඩි වෙනවා. ඊළඟට බමේකින් මේක වැඩි වේවා, බම 10කින් වැඩි වේවා, බම 20කින් වැඩි වේවා, ඔය වගේම බම 500කින් වැඩි වේවම ආපසින් වැඩි වෙන්න නැත්නම් පැතිරෙන්න අදිෂ්ඨාන කරමින් තමයි මේක ඈතට ඈතට විහිදුවන්නේ.
නගරයක් තරම් විශාලයට පැතිරේව එක රටක් තරම් විශාලව පැතිරේව එක සක්වලක් තරම් විශාලව පැතිරේව සක්වල 10ක් තරම් විශාලව පැතිරේව සක්වල 100ක් තරම් සක්වල 1000ක් තරම් සක්වල 10000ක් තරම් උම ඈතට ඈතට අනන්ත ලෝක ධාතුව වෙත මේ ආලෝකේ පතුරවන්න දෙනවා ඒක අර චිත්ත සමාධියේ ශක්තිය පිහිටාගෙනයි කරන්නේ උපචාර සමාධියේ පිහිටාගෙනයි කරන්නේ අදිෂ්ඨාන බලයෙන් එතකොට මුළු ලෝකේ උඩ යට සරස සෑම තැනම ආරමුණු වෙන්නේ තේජෝ කසින ප්‍රතිභාග නිමිත්තමයි වෙන කිසිවක් නැහැ මේ ඉර හඳ තාරකා ආදී කිසිවක් ගස් ගල් පර්වත කඳු මුදුන් මොනවාක් නැහැ ඔක්කොම පේන්නේ තේජෝ ඒක නිසා තමයි මේකට කසින කසින කියලා කියන්නේ තේජෝ කසින මුළුල්ලම කසින ඉතින් ඒ විදිහටයි මේ තේජෝ කසින ප්‍රතිභාග නිමිත්ත උඩ යට සරස ඈතට විහිදුවන්න උපදෙස් ලැබී තිබෙන්නේ සාමෙන් වහන්ස තේජෝ කසින ප්‍රතිභාග නිමිත්ත රැකගන්නේ කෙසේද විශේෂයෙන් මේ තේජෝ කසින ප්‍රතිභාග නිමිත්ත ලබාගත් යෝගාවචරයන් අතර සමහර කෙනෙක් ඉක්මනින්ම ධානයට පත් වෙන්න පුළුවන් නමුත් සමහර කෙනෙකුට ප්‍රමාදයි ප්‍රමාද වුණ නමුත් ඒ තේජෝ කසින ප්‍රතිභාග නිමිත්ත ආරක්ෂා කරගන්නට මොන ඉදිරියට ඒකේ ප්‍රතිඵල නෙලා ගන්නද ඒ කියන්නේ තේජෝ කසින ප්‍රතිභාග නිමිත්ත ආරක්ෂා කර ගැනීම සඳහා අර තමන්න අසත්ප්‍රාය දේවල් වලින් වැළකී සිටින්නට ඕනේ. සත්කාය දේවල් අනුගමනය කරන්නට ඕනේ. වීර්ය අධිකව නැතුව වීර්ය ලිහිල්වත් නැතුව මධ්‍යම වීර්ය පිහිටුවා ගන්න ඕනේ සතිමන්තව. ඒ කියන්නේ අසත්ප්‍රාය කරුණු හතක් අපේ පූර්ව ආචාර්යයන් වහන්සේලා උගන්වලා තියෙනවා. ආවාසෝ ගෝචරෝ භස්සං පුද්ගලෝ භෝජනං උතු ඉරියාපතෝති සත්තේති අසප්පායේ විවජ්ජයේ කියලා. භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුන් වහන්සේ විසින් තමන් වාසය කරන ස්ථානයේ සත්‍රාය කරගන්නට ඕන බොහෝ පිරිසක් ඉන්න තැනක කරන්න බෑ මහා එකල තියෙනවා තමන් අගෝචර විහාරස්ථාන 18ක් ඒවායින් වැළකීලා තමන් විවේක සේනාසනයක් හොරා ගන්නට ඕන ඒකත් අවශ්‍යයි ඒ වගේම ගෝචරෝ කියන්නේ පිරිසුදා යන තැන් නැත්නම් දානෙ පිළිගන්න තැන් ඒ තැන්වල බොහෝම සංවරශීලී නම් සංවර බවක් ඇති කරගන්න බැරි නම් එම තැන් වලින් වැළකීලා බොහෝම නිස්සබ්දතාවයෙන් යුක්තව තමන්ගේ සූපසේ ලබා ගන්න තැන් තෝරා ගන්නට ඕනේ. ඒ වගේම කතා කිරීම බොහෝ සෙයින් සමාධි භාවනා නොවැඩෙන නිතරම අල්ලාප සල්ලාප කතාලේ දෙන පුජ්‍යලයන්ගෙන් වැළකීලා නිස්සබ්දතාවයේ රැකගන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ. එවගේම භාවනා කරන උතුමන් අසුරු කරන්නට ඕනේ. ඒ විදිහේ පුජ්‍යලයන් අසුරු කිරීම ප්‍රයෝජනවත් වෙනවා මේ කතාවෙන් ආරක්ෂාවෙන් පිණිස. එවගේම පුජ්‍යල අසුරත් එහෙමමයි. ඊළඟට භෝජනං තමන් අනුභව කරන ආහාර පාන ගැන තමන් සත්‍රාය අසත්‍රාය තෝරා ගන්නට ඕනේ. සමහර කෙනෙකුට සීතල ආහාර සත්‍රායයි. සමහර කෙනෙකුට උෂ්ණ ආහාර සත්‍රායයි. ඔය නිහිත තමන්ගේ අපහසුාවක් නොවන තමන්ගේ හිත සමාධිය නොබිඳින ආහාර ටික තෝරා ගන්නට ඕනේ. ඒකට කියන හිත මිත භෝජන පරිභෝගය කියලා. තමන්ද දිරවා ගන්න පුළුවන් තමන්ද ප්‍රමාණවත් ආහාරයක් ගන්න පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට කාල ගුණයේ සමහරොන්ල සීතල ඍතුව යහපත් වෙනවා. සමහරොන්ල උෂ්ණ ඍතුව යහපත් වෙනවා. සමහරොන්ල උදෑසන යහපත් වෙනවා. සමහරොන්ල සන්ධ්‍යාව යහපත් වෙනවා. ඒ වාගේ දවසේ වේලාවල් හා කාලසටහන් අනුව කාලගුණේ තෝරා ගන්නට ඕනේ. එසේ තෝරාගෙන තමන්ගේ චිත්ත සමාධියේ නොබිඳෙන කාලගුණයක් ආශ්‍රය කරන්නට ඕනේ. අනිකාණේ තමයි ඉරියව්ව. සමහර කෙනෙකුට වාඩි වෙලා ඉන්නකොට හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට හිටගෙන ඉන්නකොට හිත සමාධි වෙන්නේ. තව සමහර කෙනෙකුට සක්මනේදී හිත සමාධි වෙන්නේ. තවත් සමහර කෙනෙකුට කය ඇල කරගෙන දිගා වෙලා ඉන්නකොට හිත සමාධි වෙනවා. මේ විදිහට තමන්ගේ පුරුදු යහපත් ඉරියව්ව තෝරා ගන්නට ඕනේ. මේ කියන කරුණු අනුව තෝරාගෙන කටයුතු කිරීමෙන් අර උග්ගහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා. ඒකට ගොඩාක් උපදේශ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ මධ්‍යම වීර්ය ඇති කරගැනීම ඉතාවස් වෙනවා. අධික වීර්ය කරනකොට හිත උද්දච්චයට වැටෙනවා. හිත විසිරී යනවා. ලිහිල් වීර්ය කරනකොට හිත නිදිමතට වැටෙනවා. තීන මිද්දේට වැටෙනවා. එනිසා හැම විටම මනස සිහිය පිහිටුවාගෙන
නුවණින් යුතුව වීරිය සමභාවයෙන් තබා ගැනීම මේ ප්‍රතිභාග නිමිත ආරක්ෂාවට අත්‍යවශ්‍යයි. ස්වාමීන් වහන්ස තේජෝ කසින භාවනාවේ උපචාර සමාධිය අර්පණා සමාධිය මොන විදියද? තේජෝ කසින භාවනාවේදී මේ ප්‍රතිභාග නිමිත අවස්ථාව හඳුන්වන්නේ උපචාර සමාධි අවස්ථාව හැටියට. ඒ වෙලාවේදී නීවරණ පහ යටපත් වෙනවා, ධානාංග පහ ශක්තිමත් වෙනවා. උපචාර සමාධිය කියන්නේ කාමාවචර කුසලසිතේ සමාධියටයි. ඒක චිත්ත වීතියට බිඳෙනවා, භවංගපතිත වෙනවා. සෑම කාමාචර චිත්ත වීතියක ස්වභාවයේ චිත්ත වීතියක් ගිහින් චිත්ත වීතියට අනතුරුව භවංගපතිත වෙලා නැවත චිත්ත වීතියක් පහළ වෙන්නේ. එනිසා නිරන්තරයෙන්ම උපචාර සමාධියේ කඩින් කඩ තමයි චිත්ත පේළිය පහළ වෙන්නේ. නමුත් මේ අර්පණා සමාධිය කියන්නේ ඊට වඩා විශිෂ්ටයි. ඒ කියන්නේ දැන් උපචාර සමාධිය ලබාගත් භාවනාන යෝගියාගේ සිත මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණේම හිතුවාගෙන මනා සිහියෙන් මනා නුවණින් මනා වීරියෙන් යෙදී ඉන්නකොට ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි හිත කිඳා බහින අවස්ථාවක් ඇති වෙනවා. ඒ කිඳා බහින අවස්ථාව එක චිත්තක්ෂණයයි. වැඩි වෙලා තියෙන්නේ නැහැ. ඒක පළවෙනි ධ්‍යාන අවස්ථාවයි. ඒකෙදි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත රූපාචර ප්‍රථම ධ්‍යානෙ පහළ වුණා. හැබැයි ඒ මොහොත නැවත කිසි වෙනසක් නැතුව ඇසිතේවත් හොලවන්නේ නැතුව නැවතත් ප්‍රතිභාග නිමිත්ත අරමුණේම අරමුණු කරන ඉන්නට ඕනේ. අයිමත් අර වගේ කිඳා බහින අවස්ථාවල් එනවා. එහෙම අවස්ථාවල ඉවසීමෙන් ඉන්නකොට විනාඩියක්, විනාඩි දෙකක්, විනාඩි තුනක්, විනාඩි පහක් ඔය විදිහට අර සමාධිය තහවුරු වෙන්න පටන් ගන්නවා. වැඩි වෙලාවක් පවතින්න පටන් ගන්නවා. ඒ සිදුවෙන්නේම ධ්‍යානාංග ශක්තිය වැඩෙන්න වැඩෙන්නයි. මේ ධ්‍යානාංග ශක්තිය අඩුකොටයි අර ඉක්මනින්ම හිත මේ පවංග ප්‍රතිත වෙන්නේ. එසේ නැත්නම් වැඩි වෙලාවක් මේ චිත්ත සමාධිය, අර්පණා සමාධිය පවත්වා ගන්න පුළුවන්. එහෙම ගිහින් ඊට පස්සේ අදිෂ්ඨාන කරන්නට ඕන විනාඩි පහක් මේ ප්‍රථම ධ්‍යාන අර්පණව පවතී. විනාඩි 10ක් පවතී වාදී වශයෙන් ටිකෙන් ටික ඈතට ඈතට කාලය දියුණු කරගන්නට ඕනේ. එසේ දියුණු කරගනිමින් ඒ අන්තිමේදී ඒ ධ්‍යානාංග ටික හරියටම අරමුණු කරගන්නට ඕනේ. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පහ අරමුණු කරගෙන ආවර්ජනා සමාපජ්ජනාදී වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ආවර්ජනා කියන්නේ ප්‍රතිභාග නිමිත්ත අරමුණ මෙනෙහි කරමින් ඊළඟට මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය අර්පණාගත වේවා කියලා ආවර්ජනා කරනවා. එතකොට මේක මේ සමාපජ්ජනෙහි කියන ධානයටපත් වෙනවා. ඕම පුරුදු කරලා පුරුදු කරලා වෙලාවත් අදිෂ්ඨාන කරගන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ ධානයේ සමාධියෙන් ඉස්සරම අර ආවර්ජනා කරන ප්‍රතිභාග නිමිත්තයි ධානාංග ටිකයි. ඊට පස්සේ මෙච්චර වෙලාවක් මේ ධ්‍යානයේ පවතිවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට කියන අදිෂ්ඨානා කියලා. එතකොට ආවර්ජනා කළා, හිත සමාධියේ ධ්‍යානයටපත් වුණා, ඊළඟට නියමිත වේලාවදී ඒ ධ්‍යානයෙන් නැගිටීම සිද්ධ වෙනවා. ඔය විදිහට ගිහින් ධ්‍යානයේ පය ගණන් තේලියට පවත්වා ගන්න අදිෂ්ඨාන පුරුදු කරනවා. එහෙම ගිහිල්ලා අන්තිමේදී කෙටි කෙටි වේලාවකින් නැගිටින්නත් අදිෂ්ඨාන කරන්න තියෙන එකට කියන උත්ථාන කියලා. කෙටි වේලාවකින් නැගිටින්න. එහෙම ගිහිල්ලා අන්තිමේදී තමයි ප්‍රතිවේක්ෂාව හොඳින් කරන්න පුරුදු වෙන්නේ. ප්‍රතිවේක්ෂාව කියන්නේ තමන්ගේ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ හුරුද වස්තුවට යොමු කරලා හුරුද වස්තුව තුල මේ ධ්‍යානාංග වැඩ කරපු හැටි මෙනෙහි කරන්න තියෙනවා. ඒකට කියනවා ප්‍රතිවේක්ෂාව. ඒක ධ්‍යානාංග එකක් එකක් ගන්න වෙන වෙනම ප්‍රතිවේක්ෂා කරන්නට තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණට යොමු කළ විතර්කය, ප්‍රතිභාග නිමිත්ත අරමුණේ නිතර හැසිරෙව විචාරේ, ප්‍රතිභාග නිමිත්ත අරමුණේ සිත පිනෙව ප්‍රීතිය, ප්‍රතිභාග නිමිත්ත අරමුණේ හිත පැවති සුඛය, ප්‍රතිභාග නිමිත්ත අරමුණෙන් පිට නොපැන සිටි ඒකාග්‍රතාව කියලා වෙන වෙනම මෙනෙහි කළා. එක පේළියකට භාවනා විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා තුන විතක් මෙනෙහි කරනවා. එදින විදිහට ඔය කියන කරුණ පහ අනුව මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි ප්‍රථම ධ්‍යානය ප්‍රගුණ කරගන්නට තියෙනවා.
මේ විදිහටයි මේ ප්‍රථම ධානයේ ප්‍රගුණ කරගන්න තියෙන ඉතින් ඉතිරි ධානයන් ගැනත් මේ අනුවම ඉදිරියට යන්න තියෙනවා ස්වාමීන් වහන්ස ධාන සමාධියේ වසී බවට පත් කරගන්නේ කෙසේද ධාන සමාධියේ වසී බවට පත් යන්නේ මේ සඳහන් කළ ආවර්ජන සමාපජ්ජන අදිත්‍යාන වෘත්තාන පච්චවේකන කියන මේ වසීතා පහෙන් ප්‍රගුණ කර ගැනීමයි ඒ ප්‍රගුණ කරගත්තාම ඕනම ඉරියව්වක ඕනම වේලාවක ඕනෑතරම් වේලාවක මේ සමාධියේ සමාදින්න පුළුවන් ධානයේ සමාදින්න පුළුවන් වෙනවා අන්න ඒක තමයි මෙතෙන්දී සඳහන් කරන්නේ වසීතාව කියලා පංච වසීතාව ආවර්ජන සමාපජ්ජන අදිත්‍යාන වෘත්තාන පච්චවේකන ආවර්ජන කියන්නේ ප්‍රතිභාග නිමිත්තක් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාංග පහ යුක්ත ධ්‍යාන පහළ වේවා කියලා ආවර්ජනා කිරීම ඊළඟට මේ ධ්‍යානයේ මෙච්චර වෙලාවක් පවතිවා කියලා වේලාව නියම කරගන්නවා ඒකට කියනවා අදිත්‍යාන මේ ධ්‍යානයේ සමාධියෙන් පස්සේ මෙච්චර වෙලාවකින් නැගිටීම සිද්ධ වේවා කියලා පුරුදු වෙනවා නැගිටින්න කල් ඇතුව සෙනික සෙනිකව නැගිටින්නත් පුරුදු වෙනවා ඊළඟට තියෙන ප්‍රතිවේක්ෂාව කියන්නේ ධානාංග වෙන වෙනම සහ එකට මෙනෙහි කිරීම. ඔය කියන වසීතා පහෙන් ප්‍රගුණ කිරීම තමයි ධාන වසීතාව කියන්නේ. යම් තැනක යම් පමණ යම් වෙලාවක් ඕනම වෙලාවක ඕනම ඉරියව්වක මේ ධාන සමාධියෙන් පුහුණු වීමයි ධාන වසීතාව කියන්නේ. දැන් මෙතෙක් වේලා අපි තේජෝ කසින භාවනා සම්බන්ධවයි සාකච්ඡාව අත්වාසයෙන් මේවා ගැන යම් පමණක් දැනගෙන තිබීම විවේකීව භාවනා කරන්න අවස්ථාවක් ලැබුණොත් ගුරු උපදේශයක් ඇතුව එයින් ප්‍රයෝජන ලබන්න පුළුවන්. එනිසාද මේ දවසේදී අපි සෑම දිනම මේ සාකච්ඡා කලේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ භාවනා මාර්ගයක් ගැනයි. මෙයින් ජනිත වෙච්ච යම්තා කුසල චිත්ත පරම්පරාවක් වෙයි නම් එය අපට ධ්‍යාන විපස්සනා මාර්ගඵල නිවන දක්වා හේතු වෙන උසස් කුසලයක් පාරමිතාවක් වෙනවා. එනිසා අපි මෙතෙක් රැස්පත් කරගත් සීලම කුසලයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති බුද්ධ පූජාවක් වේවා කියලා අපි ගෞරව කරන අතර මේ භාවනා මාර්ග තුලින් අපට ධ්‍යාන විපස්සනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු සෑම දිනකට තෙරුවන් සරණයි.